ආයිබවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ලොවපුරා කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මිලියනයක් ඉක්මවයි. මරණ සංඛ්‍යාව 53000කට අධිකයි. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අදත් ඉහළයි. COVID-19 වෛරස් වැළඳී මියගිය සිව්වන පුද්ගලයාගේ දේහයත් කොටිකාවත්තේදී ආදාහන කෙරේ. මියගිය දෙහිවල නැදිමාලේ පදිංචි පුද්ගලයාගේ පවුල්වල සමාජිකයිනුත් නිරෝධායනයට. රාජ්‍ය සෑම විටම ක්‍රියා කරන්නේ සෞඛ්‍යාංශ උපදෙස් මතයි. අගමැති හකීම් ඇතුළු පිරිසට කියයි. සමගි ජනබලවේගයේ අපේක්ෂකයන්ගෙන් කොරෝනා මර්ධනයට විශේෂ ආරමුදලක්. උදයන්ගට ඇප උදයන්ග රෝහලේ. පොලිසන නොතකා වෙඩිකෑ පුද්ගලීන් මත්ද්‍රව්‍ය චාවාරමට සම්බන්ධ බවට තොරතුරු හෙළිවෙයි. සහන ක්‍රියාත්මක නොකරන බැංකු සහ මූල්‍ය ආයතනවලට එරෙහිව පියවර. මහ බැංකු අධිපතිගෙන් දැනුම් දීමක්. දැන් පුවත් සවිස්තරව. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව මේ වන විට මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාතනය වී ලොව පුරා මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති සංඛ්‍යාවද 53000 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදු වී සිව්වන මරණය ඊයේ රාත්‍රියේ ITH රෝහලින් වාර්තා වුණා. එම පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී තවත් පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වුණා. එම මරණයත් සමගින් මෙරටින් වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගියා. මෙලෙස මිය ගොස් ඇත්තේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටි 58 හැවිරිදි පුද්ගලයෙක්. නියුමෝනියා රෝගී තත්ත්වයේ උත්සන්න වීමෙන් ඔහු මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සඳහන් කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට ජීවිතක්ෂයට පත් වූ සිව්වන පුද්ගලයා වන මොහු දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයා පිළිබඳ අවසන් කටයුතු අද පසුරු 1:30ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කරමින් සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. මෙම අවස්ථාවට මේගේ පුද්ගලයාගේ පවුලේ සමාජිකයන් තිදෙනෙකුද සහභාගී වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. රටවල් 207ක ව්‍යාප්ත වෙමින් පවතින මාරාන්තික COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ආසාදිත සංඛ්‍යාව අද වන විට මිලියනය ඉක්මවා තිබෙනවා. ලොව පුරා ආසාදිතයින් මේ වන විට සටහන් වන්නේ 10,30,384ක් ලෙසයි. ලොව පුරා COVID-19 වෛරසය ආසාදනය වී මේ වන විට පුද්ගලයන් 53398 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මාරාන්තික COVID-19 වෛරසය වැළඳී මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 2,20,61ක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. මේ අතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට ඇමරිකාව වාර්තා වනවා. COVID-19 වෛරසය ආසාදනය වී මේ වන විට ඇමරිකාවෙන් පුද්ගලයන් 2,45,636ක් වාර්තා වනවා. වෛරසය හේතුවෙන් ඇමරිකාවේ මේ වන විට ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 6,000 ඉක්මවා ඇති අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 6,095ක් ලෙසයි. COVID-19 වෛරසය ඇමරිකාවේ ව්‍යාප්ත වීමෙන් පසු තමන් සිදු කළ දෙවන පරීක්ෂාවෙන්ද තමන්ට එම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා මෙම දෙවන පරීක්ෂණයට ලක්වී ඇත්තේ ඊයේ දිනේ පවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. විනාඩි 15කින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ හැකි නව පරීක්ෂණ කට්ටලයක් උපයෝගී කරගනිමින් ඇමරිකානු ජනාධිපතිවරයාට මෙම පරීක්ෂාව සිදු කර තිබෙනවා. And I took it. It took me literally a minute to take it, and it took me, I guess it was 14 or 15 minutes. I went to work. I didn't wait for it, but he said it took 14 minutes or something to come up with a conclusion. and it said the president tested negative for COVID-19. Devanuata Vedima Asadithin Sankiawak Wartabari Ratabavata, Spania Wartabanava, Spania Putkirin, Eklaksha Dahadahas Hatsi Dahadinikuta, Mevanivita, Virusia Asadine Vitabanava, Spania Putkirin, Dahadahas Navasitis Pastaniku, Mevanivita, Virusia Hitwin, Jevitakshitapat Vitabanava. Italy COVID-19 virus ya asadita sankyawa mevan vita 115,000 harasi anu pahak lesata wartavanava. Virus eta gutruvi mevan vita Italy putkalin 13,974 denekuta siya jeevitaya ahimi wee tibenawa. Ie paswaruwe sita adu paswaru 4 dakwa kaalaya thula COVID-19 asadita kisithu rogiyaku hamuwi nometi mawa saukya sewa adhyakshaka jeneral visheshatna vaidya Anil Jasinghe Mahata pavasanawa. Yada corona marthara jathika mihu madhyasthane pavathunu dainika madhyamuwa ekwemin. Covid rogin sankyawa 151ක් වශයෙන් සටහන් වෙනවා. මේ අවස්ථාව වෙන විට 21 දෙදෙනෙක් සම්පූර්ණයෙන් සුවය ලබා නිවෙස් බලා පිටව ගොස් තියෙනවා. ඊයේ දිනේ මිය ගිය පුද්ගලයාගේ ආදාහන කටයුතු අද දින කරනු ලැබුවා. මේ අවස්ථාව වෙන විට COVID-19 රෝගීන් වශයෙන් ඒ වගේම වැලි කඳ මූලික රෝහලේ 12 දෙනෙක් සහ මුල් ඒරියා මූලික රෝහලේ 12 දෙනෙක් වශයෙන් ප්‍රතිකාර ගන්නවා COVID-19 වැළඳුණු රෝගීන්. මධ්‍යස්ථාන 6කින් අද දිනේ 288 දෙනෙකු තම නිරෝධායන කටයුතු දින 14 නිමා වීම හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත්ව තම නිවෙස් බලා ගමන් කරනු ලැබුවා. මේ අතර භික්ෂූන් 9 දෙනෙකුද සිටියා. 2598 දෙනෙකු මේ දක්වා නිරෝධායන නිම වී තම නිවෙස් බලා ගොස් තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන 40ක් තුල 1741 දෙනෙකු මේ වන විට අප රට තුල නිරෝධායන ලක්වමින් පවතිනවා. ඒත් එක්කම හෙට දිනේ තවත් නිරෝධායන මධ්‍යස්ථාන 4කින් 155 දෙනෙකු ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය මත නිරෝධායන නිමෙවි තම නිවෙස් බලා යාමට නියමිතව තිබෙනවා. සමෘද්ධි ව්‍යාපාරය සමග සම්බන්ධ වෙලා සිටින පවුල් ලක්ෂ 20ටම පොලී රහිතව රුපියල් 10,000ක ණයක් ලබා දීමට අතිගරු ජනාධිපතිතුමා විසින් පියවර ගන්න ලැබුවා. ඔබ සමෘද්ධි ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වී සිටින පවුලක් නම් ඔබට තවදුරටත් මේ සමෘද්ධි අධිකාරිය මගින් ඔබට ලබා දෙන ණය රුපියල් 5,000 ලැබී නොමැතිනම් කලබල වෙන්නට එපා. ලබන අඟහරුවාදා වීමට පෙර ඔබේ නිවසටම සමෘද්ධි නිලධාරී මහත්මයා හෝ මහත්මිය ප්‍රජාමූල සංවිධානයේ සභාපති සහ භාණ්ඩාගාරිකත් සමග පැමිණ ඒ මුදල ලබා දෙනවා ඇති. ඒ රාත්‍රියේ එකුටු වෙන පොලිස් වසමේ මෝදර අලුත්පාලු මසල මාර්ග බාධකයකදී ඇඳෙන නීතිය උල්ලංඝනය කරමින් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මීට පෙර මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම ආදී චෝදනාවන් මත පොලිස් අත්අඩංගුවේ පසුබිම් සිටි පුද්ගලයන් බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර පොලිස් වෙඩි තැබීමෙන් තුවාල නොලද පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගත්තා. ඊයේ රාත්‍රියේ 10:20ට පමණ එගොඩ වෙන පොලිස් වසමේ මොදර අලුත්පාලම අසල ස්ථාපිත කර ඇති දිස්ත්‍රික් මායි මාර්ග බාධකයේදී ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අනනුතකා නොනවත්වා ධාවනය වූ මෝටර් රථයකට වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. මෙම මෝටර් රථය මුරටුව දෙස සිට පානතුර දෙසට ධාවනය කර ඇති අතර එගොඩ වෙන පරණ පාර මාර්ග බාධකයේදී රථය නැවැත්වීම සඳහා සංඥා කර සිටියද එම රථය නොනවත්වා ධාවනය කර ඇති අතර ඒ බව මොදර අලුත්පාලම අසල මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් හට දැනුවත් කර තිබෙනවා. එම මාර්ග බාධකයේදීද මෙම රථය නැවැත්වීමට සංඥා කළද එම අවස්ථාවේදීද මෝටර් රථය නොනවත්වා ධාවනය වීම හේතුවෙන් එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් මෙලෙස වෙඩි තැබීම සිදු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී අදාළ මෝටර් රථය පානදුර රෝහල අසල නවතතිවේදී සොයාගෙන ඇති අතර වෙඩි තැබීම හේතුවෙන් මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලින් සිව් දෙනෙකුගෙන් 3 දෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තුවාලකරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාල ලැබූ එක් සැකකරුවෙකු 2018 වසරේ නොවැම්බර් මාස හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවටගත් සැකකරුවෙක් වනවා. තුවාල ලැබූ අනෙක් සැකකරු 2017 අප්‍රේල් මාස පානදුර දකුණ පොලිස් ස්ථානය මගින් වරින්තුවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගතව සිටියේදී පැන යාම 2018 වසරේ ජූලි මාස හෙරොයින් ජාවාරම් කිරීම 2018 වසරේ දෙසැම්බර් මාස පහර දීම 2019 වර්ෂයේ අප්‍රේල් මාස හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන්ද පානදුර දකුණ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවටගෙන ඇති සැකකරුවෙකු බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අද දිනේදී මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කරන ලද වෛද්‍ය පරීක්ෂණ අනුව එයින් දෙදෙනෙකු මත් කුඩු හෝ මද්‍රව්‍ය පානය කර ඇති බවට හෙළි වී තිබෙනවා. විශේෂයෙන්ම මෙම සැකකරුවන් අද දින අධිකාරණ ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරන තිබෙනවා. ඒ වගේම මෙම සැකකරුවන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම සහ ඇඳිරි නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම අපි සඳහන් කළ යුත්තේ පොලිසිය නිරන්තරයෙන්ම දන්වා තිබෙනවා මෙම නිරෝධායන ඇඳිරි නීතියට පටහැනිව යමෙක් කටයුතු කරන්නේ නම් ඔවුන්ට විරුද්ධව ඉතා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ඒ අනුව ඉදිරියේදීත් නිරෝධායන ඇඳිරි නීතියට පටහැනිව යම් අය කටයුතු කරනවා නම් ඔවුන්ට එරෙහිව අවශ්‍ය බලය පාවිච්චි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පසුබට වන්නේ නැහැ. ශාස්ත්‍රපති පූජ්‍ය මවරලේ බද්දිය හිමියන්ගේ විශේෂ ධර්මදේශනාවක් හෙට පෙරවරු 9 සිට සියත ටීවී ඔස්සේ බලාපොරොත්තු වන්න. දැන් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරු වලට හමුවෙමු. සියලු ආගමිකයන්ට වත්මන් තත්ත්වයේ හමුවේ ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකිවද රජය සෑම විටම ක්‍රියා කරන්නේ සෞඛ්‍ය ආශයේ උපදෙස් මත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. ඊයේ දින අරණියගහ මන්දිරයේ පැවති හමුවකදී මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ ආගමනුකූලව භූමිදානය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මේ අවස්ථාවේදී මම හිතන්නේ ෆෞසියාමතුමා මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ මෙතෙන්දිම කතා කරා නම් නිලධාරීන් ඉන්නවා. කාර් රැස්වීමක් තියන්නේ නැතුව ප්‍රශ්නේ සාකච්ඡා කරා. මේ නිලධාරීන් ඉන්නවනේ ඉතින් මෙතෙන්දි කතා කරන්නේ ඉතින්. හංගන්න දෙයක් නැහැ නේ අපිට. මෘතදේහ ආදානය කිරීමේදී ඇතුළත තියෙන ප්‍රශ්න පිළිබඳව කලින් ගයිඩ්ලයින්ස් වගේ ඉෂු කරලා තිබුණා DG Health Services. ඒ ගයිඩ්ලයින්ස් අනුකූලව cremation and burial දෙකම කළ හැකි කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුකූලව සකස් කරලා තිබුණා. අර මීගමුවේ සිදු වුණු සිද්ධීන් පස්සේ සමාජ මාධ්‍ය අතරේ අවශ්‍ය නැති ආందోලනාත්මක තත්වයක් උදා වෙලා තිබුණා. ඉතින් ඒකට දැන් මාත් චූදිතය වෙලා යම් දුරකට මටත් සෑහෙන දුරට අවලාද දැන් කියමින් පවතින. මොකද අපි මේ ජාතික ව්‍යසනයක් තුල අවශ්‍ය නැති ආందోලනයක් ඇති කිරීමේ ඕමනාවකින් මම කිසිම සඳහනක් දෙලෙත් නැහැ. නමුත් දැන් මේ කාරණාව පිළිබඳව දැන් අපි මුස්ලිම් മന്ത്രിවරු හැමදෙනාම මෙතනට ආවේ හැම පක්ෂයේම නියෝජනය කරන മന്ത്രിවරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශවල උමත කරලා තියෙන විකල්පයක් අනුගමනය නොකිරීමට අරන් තියෙන තීරණය විශේෂයෙන්ම චක්‍රලිනේක කරහා ඒ තීරණය වෙනස් කරලා තිබෙනවා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලත් මේ ක්‍රමවේදයන් දෙකම පාවිච්චි කළ හැකි. ඒ විතරක් නෙවෙයි හැඩව එකක්. ඒ කියන්නේ මෘතදේහය හරහා මේ වෛරසය පැතිරී යයි කියන එක මිත් එකක්. ඒක නිකන් මිත්‍යාවක් විතරයි කියලා ඊටාම පැහැදිලිව සඳහන් කරනවා. මේ වගේ දේවල් සිදු වුණාම යම් අය BNB ටිකාවෙන් Tamanට රෝග ලක්ෂණ තිබුණත් ඒකේ නොකිය රෝහල් වලට නොගිහින් ගෙදරම මැරී යන තත්වයකට උදා වේවි කියන තර්ජනයකුත් තියෙනවා. ඉතින් ඒ උඩ ඒක සලකා බලලා ඔබතුමන් මේ අරන් තියෙන තීරණය නැවත සලකා බැලීමක් කළ යුතුයි. ප්‍රථමයෙන්ම මම කියන්න ඕන මේක ඊටම සංවේදී කාරණාවක්. ඒ නිසා මම ඔබතුමන්ලාගේ මේ සංවේදී කාරණා සම්බන්ධයෙන් කතා කිරීමේදී යම්කිසි හිතමනාපයක් නොවේ කියලා මම ඉස්සෙල්ලම බලාපොරොත්තු වෙනවා. මෙහිදී අත වශයෙන්ම ඉස්සෙල්ලම කියන්න ඕන ඉන්ටර්නෙට් එකේ තිබුණු නිර්දේශ ඒක ඔෆිෂල් ડોකියුමන්ට් එකක් නෙවෙයි. කියන්නේ ඒක අවසාන වශයෙන් බල සහිත වෙන්නේ මාගේ අත්සන දදුනට පස්සේ. මේ තනක් කියන්න අමාරුයි මේ මෙන්න මෙතනින් නවතින්න ඕනේ කියලා. මොකද ජනතාව සංවේදී වුණාම සමහරවිට ඒගොල්ලෝ තව ඉඩක් ඉල්ලනවා. ඉතින් ඒ නිසා එහිදී අපිට යම්කිසි විදිහකට නිශ්චිත විය යුතුයි. එතකොට අපේ අරමුණ වෙන්නේ රෝගියා මොන රෝහලේද මිය යන්නේ, ඒ රෝහලට අසලම තියෙන ආදානහාගාරය තුල ඒක ඒ අවසාන කටයුතු කිරීම. මෙහෙම දෙයක් මේ විදියට එයි කියලා අපි කිසිවෙක් බලාපොරොත්තු නැහැ. ඒත් අවශ්‍යම මේක තමයි මට දෙන්න පුළුවන් පැහැදිලි කිරීම. කාරණා බොහොම පැහැදිලි. මොකද මම මේ විද්‍යාඥයෙක් නෙවෙයි. මේ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව තමයි අපි කටයුතු කළ යුත්තේ. විශේෂඥයින්ගේ උපදෙස් මත. මොකද මේ ඇඳිරි නීතිය දාන කොටත් අපි මේ தත්ත්වය තමයි බැලුවේ. ඔවුන්ගේ උපදෙස් මත තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. මොකද මේ අවස්ථාවේ අපි විශේෂඥයෝ වෙන ඉඳලා ඒ අයට අපි ඒක බාර දීලා ඒ අයලගේ මතයට ගරු කරමු. සමගි ජනබලවේගයේ අපේක්ෂකයින් එක්ව කොරෝනා මර්ධනය සඳහා විශේෂ අරමුදලක් පිහිටුවා තිබෙනවා. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ සමගි ජනබලවේගයේ අපේක්ෂකයින්ගෙන් කොරෝනා මර්ධනයට විශේෂ අරමුදලක් ආරම්භ කළ බවයි. මේ මොහොතේ රට මුහුණ දී සිටින කොරෝනා වසංගතයෙන් සමස්ත ජනතාව සිටිනුයේ තිගැස්මක සහ ව්‍යාකූලත්වයක බවත් මේ උදොරතුරන් කිරීමට සෞඛ්‍යංශ, ආරක්ෂකංශ, අත්‍යවශ්‍ය සේවා ආයතන ඇතුළු විවිධ පාර්ශව අප්‍රමාණ කැපකිරීමක් කරන බවත් රටේ ජනතාව දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරන බව පෙනී යන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වෙතත් මෙම ඕදුර හේතු කොටගෙන බොහෝ සෞඛ්‍යමය අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟකමක් සහ අවශ්‍යතාවයක් මතුව තිබෙන බවට වාර්තා වී ඇති බවත් එබැවින් කොරෝනා උදුර තුරන් කිරීම උදෙසා ක්‍රියාවෙන්ම මැදිහත් වීමට සමගි ජනබලවේගය අදහස් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා. මේ අනුව සමගි ජනබලවේගයේ සංවිධානයේ සියලුම අපේක්ෂකයින්ගේ සාමූහික මැදිහත් වීම මත ඔවුන් සිය මැතිවරණ අරමුදල උපයෝගී කරගෙන කොරෝනා මර්ධන ව්‍යාපෘතියට දායක වීමට තීන්දුව කර ඇති බවත් මීට අමතරව බොහෝ පරිත්‍යාගශීලීන් මීට දායක වන බවට දැනටමත් තමන් දැනුවත් කොට ඇති බවත් අදාළ අරමුදල සම්පූර්ණයෙන්ම යොදවනු ලබන්නේ කොරෝනා මර්ධනය උදෙසා සෞඛ්‍ය අවශ්‍යතා පිරිමැසීම සඳහා බවත් හිටපු විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. රටේ සියලු ජනතාව නිදුක් නිරෝගීව සිටිනු දැකීම ඒකායන පරමාර්ථය වන බවත් ඊට පූර්වාදර්ශයක් සපයමින් සමගි ජනබලවේගය හෙට සිට මෙම අරමුදල ආරම්භ කරන බවත් හිටපු විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය විශේෂ මාධ්‍ය නිවේදනයෙන් වැඩිදුරටත් පවසනවා. රක්ෂිත බන්ධනාකාරගත කර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයක වීරතුංග මහතාට අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබෙනවා. මිග්‍යාන ගණදුන සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කර තිබෙනවා. රුපියල් ලක්ෂ 25ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි උදයංග වීරතුංග මහතාට ඇප ලබා දී තිබෙන්නේ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා අද දින අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. ඔහු මේ වන අසනීප තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර නීතිපති දප්පුලිද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් පසුගියදා ඉල්ලා තිබුණේ ඊයේ සහ අද යන දෙදින තුල මහාධිකරණ ඇප සම්බන්ධ නඩු අවලංගු කරන ලෙසයි. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් මතුව ඇති තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයා විසින් මහාධිකරණ ඇප සම්බන්ධ නඩු අවලංගු කරන ලෙසට ඉල්ලා තිබුණා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබුණා. පවතින කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට දිවයින පුරා විස බීජ හරණ වැඩසටහනක් හා විවිධ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඇඳිරි නීතිය පැනවීමත් සමග සිය මූල්‍යමය අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි ජනතාවට උපරිම සහනයක් ලබා දෙමින් ලංකා බැංකුව විසින් ආරම්භ කළ ජංගම බැංකු සේවාව දොරින් දොරට යාම පසුගියදා ආරම්භ කළා. මේ පිළිබඳ ලංකා බැංකුව ජංගම රථය පැමිණෙන ප්‍රදේශ සහ ජංගම බැංකු සේවාව ලබා ගැනීම පිළිබඳව පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දී වැඩි විස්තර දැනගන්න. කොළඹ 077 69 42 374, ගාල්ල 077 25 58 640, පොළොන්නරුව 077 35 40 352, බදුල්ල 071 83 10 820, පොත්තලම 20 259. රටට සහ ජනතාවට සෙත්පතා කොරෝනා වෛරස් රෝගයෙන් සමට ආරක්ෂා වීමේ ආශිර්වාද ගෙනීමේ රතන සූත්‍ර පිරිත් දේශනයක් හෙට රාත්‍රියේ බියගම තල්වත්ත ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. පූජ්‍ය අලුදිනේ සුමන ජෝති නාහිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම පින්කම රාත්‍රී 9 සිට ආරම්භ කිරීමට නියමිතයි. කොරෝනා වෛරස අසාධිත රෝගීන් වැඩිම පිරිසක් මේ වන විට ප්‍රතිකාර ලබන කොළඹ IDH රෝහලේ අවශ්‍යතාවයන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දායකත්වයෙන් ලබා දීම සිදු කෙරුණා. IDH රෝහලට අත්‍යවශ්‍ය කරන ඒ රෝහල් උපකරණ වගේක් වෛද්‍යවරුන්ට හෙදි සේවක සේවිකාවන්ට අපිට අරගෙන බාර දෙන්න කියලා මතක් කළා. අපි විහාරස්ථානයෙන් ඒ බඩු ගෙනල් ඉවර වෙලා විශේෂයෙන්ම මුඛ ආවරණ, ඒ වගේම ඇස් ආවරණ ගොගල්ස්, ඒ වගේම සම්පූර්ණයෙන් මූණ වැහෙන්න තියෙන ෆේස් ෂීල්ඩ්, ඒ වගේම ඇඳුම්, ඒ කට්ටල අපි මේ අවස්ථාවේ ගෙනල්ලා කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමාටත් ඒ වගේම නගර සභාවේ 2B එකේ ඉංජිනේරුවන්ටත් බාර දුන්නා. IDH රෝහලට ගිහිල්ලා පිරිනමන හැටියට මේකමුව පෞද්ගලික ඖෂධ අලෙවිසලක ඖෂධ ලබා ගැනීම සඳහා පැමිණෙන වයස්ගත පුද්ගලයන් සඳහා ආසන වෙන්කර තබමින් වැඩිහිටි ජනතාවට පිහිට වූයේ මේ ආකාරයෙන්. මෙන්න දැන් ලැබුණු පුවතක්. COVID-19 වෛරසය ආසාතනය වූ තවත් රෝගීන් සිව්දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට COVID-19 වෛරසය හඳුනාගත් පුද්ගලයන් සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අදට අපි ඔබෙන් සමුගන්නවා යලිතම මොහොතේ දැසන හරියට. ඔබට ස්ප්‍රාක්‍රියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.